රටේ ඔබතුමම කිව්වා දවසකට 11 දෙනෙක් මිය යනවා සියදිවි විනාශ ගන්න. ඒක ඇත්ත. ඒතර සියදිවි විනාශ ගැනීම වලින් වැඩිම ප්‍රමාණයක් සියදිවි විනාශ ගන්නේ මොන හේතුව මතද? මඩකල්පුව දිස්ත්‍රික්කේ යාපනේ දිස්ත්‍රික්කේ අද ලංකාවේ වැඩිම සියදිවි විනාශ ගැනීම සිද්ධ වෙන දිස්ත්‍රික්ක දෙක. ප්‍රධාන හේතුව සමීක්ෂණ වාර්තා වලින් අද ඔප්පු වෙලා තියෙනවා මේ සුත්‍ර මූල්‍ය සමාගම් වලින් ලබාගත් ණය ගෙවා ගන්න බැරුව. මම මීට අවුරුද්දකට කලින් මංගල මුදල් ඇමතුමා මේ පාර්ලිමේන්තු ඉදීම පොරොන්දුවක් දුන්නා සුත්‍ර මූල්‍ය සමාගම් වලින් ඒ ලබාගත් ණය ප්‍රමාණයක් කපාහැරනවා කියලා. අද වෙනකන් කපාහැරලා නැහැ. ඒ නිසා තමයි ගිය සතියේ පොළොන්නරුවේ 1000කට 1500කට පිරිසක් හිඟුරක් ගොඩට ඇවිල්ලා උද්ඝෝෂණය කළේ. ඒ පොලි ප්‍රතිශතය 100%ටත් වැඩි. තීරුබදු රහිත මිලට වාහන ආනයන කිරීමේ අවසරය හදිසි අත්widetildeවීම නිසා රජයේ නිලධාරීන් විශාල පිරිසකට මුහුණ පෑමට සිදු වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. රටකට එක නීතියක් ඕනා. රටේ මූලික නීතියක් පොදු නීතියක් හැමතෙම ක්‍රියාත්මක වෙන්නට ඕන. ආණ්ඩු විසින් නිකුත් කරන ලද චක්‍රලේඛනය මගින් විශ්‍රාමිකයන්ට එම වැටුප් වැඩිවීම ලබා දීම අත්widetildeවා තිබෙනවා. රජයේ ප්‍රතිපත්ති අනුව සියලුම විශ්‍රාමිකයන්ගේ වැටුප් විශේෂ ඉදිරියේදී වැඩි කරන නිසා ඉදිරි අයවැයවලදී අඩුම තරමේ ඔබතුමා කියන්නේ ඉදිරි අයවැයදීවත් කියලා චක්‍රලේඛනය. ඒ කියන්නේ ඉදිරි අයවැයවලදී කවදා වේද දන්නෙත් නෑ මේවා. ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආදී මහජන ප්‍රශ්න සාකච්ඡා කරන තැන පාර්ලිමේන්තුවයි. එවන් පාර්ලිමේන්තුව තිත්ත දේශපාලනය විසින් කෝලම් මඩුවක් කරමින් සිටී. පාර්ලිමේන්තුව මහජන ප්‍රශ්න සාකච්ඡා කරන සංවාද මණ්ඩලයක් බවට පත් කරන්නට ඇත්ත මිනිස්සු වැඩි කරන්න මාලිමාවට ඡන්දය දෙන්න.